අයිබෝවන් අද විශේෂ මාතෘකාවක් යටතේ අපි කතා කරමු වෙනදා වගේ පාතාලය ගැන නෙමෙයි අද කතා කරන්නේ පාතාලයටත් එහා පාතාලයටත් වඩා දරුණු දෙයක් ගැන අද කතා කරන්නේ දාමඝාතක අහලා තියෙනවා ලංකාවේ දාමඝාතකී හිටිය ඉන්නවා කියන එක අද මේ වැඩසටහන දාමඝාතක පිළිබඳවයි සබ්ස්ක්‍රයිබ් කරන්න ෂෙයා කරන්න ඔබගේ අදහස් කමෙන්ට් කරන්න ඔබ දන්නා තොරතුරු මේ පාලමම ඔබට පේන තිරේ පේන විදිහට දාන ටෙලිෆෝන් නම්බරයකට ඒ නැත්නම් දුරකථන අංකයකට ඔබ මට පෞද්ගලිකව ලබා දෙන්න අපි කතා කරමු අලුත් වැඩසටහනක් දිගට කරමු ඔබ දන්න රහස් පිළිබඳව අපිට ලබා දෙන්න මේ දාමඝාතකයේ කතාවයි සීරියල් කිලර් එහෙම නැත්නම් දාමඝාතකී මලයාලම් ෆිල්ම් එහෙම ගොඩක් බලනවා නම් ඒ ගොඩක් ඒ චිත්‍රපට නිර්මාණය වෙලා තියෙන්නේ සීරියල් කිලර් එහෙම නැත්නම් දාමඝාතකීන් පාදක කොටගෙන ඒ වගේ දාමඝාතන රැලි කීපයක් ලංකාවේ සිද්ධ වුණා අද අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි දාමඝාතකයන් යනු කවුද මම කෙටියෙන් හඳුන්වලා දෙන්නම් දාමඝාතකයන් කියන්නේ එක්තරා ආකාරයකට මනසින් විකෘති වූ ඒ කියන්නේ මනස යම්කිසි කියන්නේ තාඩන පීඩනයකට ලක් වෙච්ච ඒ කියන්නේ ඌට පරිගැනීමක් එවන් නැත්තම් යම්කිසි කෙනෙකු කෙරෙහි තියෙන පිළිකුලක් ඒ ඒ ඒ වගේ හැඟීම් අනුව ඝාතනය කරන්න පුරුදු වෙච්ච කට්ටිය. ඔය දාමඝාතකයින්ගේ තියෙනවා රටාවක්. ඒක ඇවිල්ලා හැම දාමඝාතකෙක්ටම එක් 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 වෙච්ච රටාවක් තියෙනවා. සමහර අය සලකුණු එකතු කරනවා. මරණයකට සලකුණු එකතු කරනවා. සමහර කට්ටිය අපි හිතමු ඇඟිල්ලක් කපාගෙන අරන් යනවා. ඒ මරණය වෙන එකේ ඇඟිල්ලක් අඩු. නැත්නම් එකම තැනකට ඒ කියන්නේ අපි හිතමු විශේෂයෙන් කියන්න ඕනේ. දාමඝාතකයෙක් යනු මරණ තුනකට වඩා ඒකාකාරීව සිදු කරන ඝාතකයට මරණ තුනකට වඩා ඒකාකාරීව සිදු කරන ඝාතකයට ඒ කියන්නේ ඒ මරණ රටාව එකයි ඒ කියන්නේ අපි හිතමු එල්ලල වර්ණව නම් ඒ එල්ලලා දින විදියේ උස කමේ ප්‍රමාණය ඒ තියලා දින සංඥාය මරලා දින විදිය ඔක්කොම එකයි ඒක තමයි දාමඝාතකය කියන්නේ ඒ කෙටියෙන් හඳුන්වීම ඔක තව දීර්ඝ ලෙස ඔක විශ්ලේෂණය කරන්න පුළුවන් හරි ලංකාවේ දාමඝාතක හිටියා මට හොයාගන්න පුළුවන් වෙච්ච විදිහට ඒ කියන්නේ තොරතුරු පල්ල පස්සට හොයාගෙන යනකොට ඔයගොල්ලෝ මතක ඇති මම මෙහෙම කියන්නම් ඔයගොල්ලෝ මතකද ඉංග්‍රීසි සලකුණ කියලා ප්‍රෝග්‍රෑම් එකක් කියලා ඔය ඉංග්‍රීසි සලකුණ ප්‍රෝග්‍රෑම් එකේ පෙන්නුවා මතකද නිවෙස් වලට බඩු විකුණන්න ගිහිල්ලා කාන්තාවන් ඝාතනය කරන එක්තරා තරුණයෙක් පිළිබඳව අපි කතා කරමු ඒ ගැන වෙනකොට මම ඔයගොල්ලන්ට පහදලා දෙන්න. මම මෙන්න මෙහෙම ලියනවා. 2000 2003 කාලය ඇතුළත වේයන්ගොඩ වරකපොළ නිට්ටඹුව ඒ අවට මරණ කියන්නේ මනුෂ්‍ය ඝාතන 11ක් සිද්ධ වෙනවා. ඒ 11 10ක්ම කාන්තාව. හරි? එතකොට එතන එක ඝාතනයක් තියෙනවා අවුරුදු 4ක පොඩි පිරිමි ළමෙක් මේ කාන්තාවන් සියලු දෙනාම ඝාතනය කරලා තියෙන එකම ඉරියව්වක ඒ කියන්නේ බෙල්ල විරිගලා රේප් කරලා කන කර බඩු ඔක්කොම රත්තරන් බඩු ඔක්කොම අරගෙන ඒ මරපු දනම දාලා යනවා ඒක තමයි මේ දාම ඒ ඝාතකයාගේ ස්ටයිල් එක ඒ කියන්නේ ටාගට් කරලා තියන්නේ තනියෙන් ගෙවල් වල ජීවත් වෙන කාන්තාවන් එයා ඒ ක්‍රමය අනුව තමයි යා ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඒ පුද්ගලයා ගැන අපි කතා කරොත් අවසානයේ දීර්ඝ විමර්ශනයකට පසුව සුබම සැකකාර පුද්ගලයාව අල්ලා ගන්නවා. ඔහු වයස අවුරුදු 28ක තරුණයෙක්. ඔහුගේ නම නවරත්න. නවරදී තමයි අල්ලන්නේ. නවරත්න කියන පුද්ගලයා අවුරුදු 28ක තරුණයෙක්. ඔහුව තමයි අල්ලන්නේ. 1999 වගේ කාලේ මේ නවරත්න කියන පුද්ගලයා හොරෙක්. ඒ කියන්නේ හොරකම් කරන්න පුරුදු වෙච්ච කෙනෙක්. ඊට පස්සේ ඒ කියන්නේ
99 මැද කාලේ වගේ මෙයා පොලිස් කොස්තාපල් කෙනෙක් වශයෙන් රාජකාරී ටිකක් වෙනවා. 99 අග ඒ ජොබ් එකනොත් අයින් වෙනවා. අයින් වෙලා තමයි මේ ඝාතන වලට පුරුදු වෙන්නේ. ඒ කියන්නේ ගෙවල් වලට බඩු විකුණන්න ගිහිල්ලා ඒ අනු ඝාතන කරන්න පුරුදු වෙන්නේ. ඒ ඝාතන ඔක්කොම ඒකාකාරයි. හරි. ඊට පස්සේ ඒ කරලා පළවෙනිම ඝාතනය කරන වේයංගර පදිංචි විදිහට අවුරුදු 30 කාන්තාවක්. අවුරුදු 30ක් වයස කාන්තාවක් තමයි මෙයා ඉස්සෙල්ලම ඝාතනය කරන්නේ. ගේන් ගෙට යමින් බඩු විකුණන මොහාවෙන් ජුවල් වලට යන මොහු තරිපංගලමේ ජුවල් වලට යන කාන්තාවන් ඉලක්ක කරලා ඝාතන මාලාවක් කරන්න බෙලමෙනවා. එම ඝාතන කරන කාන්තාවන් මృత දේහන් නිවසේ දමා යන්න ඔහු පුරුදු වෙලා ඉන්නවා. ඒ කියන්නේ මරලි වල අය දාල යනෝ. ඒ කියන්නේ සීරියල් කිලර් කෙනෙක් වුණාට මෙයාට එච්චර මයින්ඩ් එක නැහැ. ඒ කියන්නේ මම දැන් විශේෂයෙන් කියන්න ඕනේ ගොඩක් අය සීරියල් කිලර්ලා අපිට වැඩි. ඒ කියන්නේ අපරාධ ගැන හොයන කෙනෙක් කිය අපි CID එකේ කෙනෙක් හරි කවුරු හරි කියලා ඒ කෙනාට වැඩි සෑහෙන්න ඉදිරියෙන් ඉන්නවා. ඒ කියන්නේ අපි හිතමු අපරාධ පරීක්ෂකයෙක් කියලා අපරාධ පරීක්ෂකයට වැඩි අඩි ගාන උඩින් එයා හිතන්නේ මෙතන කරොත් කොහොමද මෙතන කරොත් හවු වෙන්නේ කොහොමද ඉදිරියටම පහදන්නම් මේක මේ ගාතන් රැල්ලත් එක්ක යන හරි ඔහු විසින් සිදු කරන අවසාන ඝාතනය වෙනස් වෙනවා අන්න ඒක අප්ඩේට් එකක් එයාට යම්කිසි වැරදීමක් වෙනවා එනම් ඒ ලෙස ඝාතනය කරපු තරණියගේ මලසිරු හමුවන්නේ උස්පෙටකේ යාවේ හැමිල්ටන් ඇලෙදිවිලා අවසාන ඝාතනය වෙන වෙලාවේ ඒ තරණියගේ මෘතදේහය හම්බෙන්නේ හැමිල්ටන් ඇලෙදිවිලා ඒකත් මාරේ ඒ ගම්වල වෙච්ච ඝාතන එක අල්ල ගන්නවා ඒක ඔප්පු වෙනවා ඊට පස්සේ දෙවන එක දාම ඝාතන ඔගොල්ලෝ තීනින්වත් හිතන්නේ නැද්ද ඒක වෙන්නේ 2010 2011 වගේ කාලේ ඒ කියන්නේ ඔය කොම්පැනි වීදිය ගල්කිස්ස මොරටුව කිරිබත්ගොඩ පෑලියගොඩ කැලණිය ඒ යවට ඔගොල්ලෝ මතකද ගල් වලින් ඔළුවට ගහලා නිදාගෙන ඉන්න අහිංසක යාචකයින්ව ඝාතනය කරා. එසේ ඝාතනය වෙද යාචකයින් ගන්න 12ක්. හැබැයි ඒ 12 ඇතුළත බීලා පාරේ නිදාගෙන හිටපු මිනිස්සුෙකුත් ඇතුළත්. ඒ කියන්නේ බීලා පාරේ වැටිලා හිටපු කෙනෙක්ටත් ගහලා මරලා දාලා තියෙනවා. ඔක හොයාගන්න හම්බෙන්නේ නැව ආරක්ෂකංශ වලට ඉංග්‍රීසි දික්ුණා. එතකොට හිටපු දේශපාලඥයොන්ට ඉංග්‍රීසි දික්ුණා මේ නගරය අලංකරණය කරන්න ඉන්න යාචකයෝ මරන්න ගත්තා කියලා මෙහෙමයි කියලා ලොකු ලොකු කතාවක් ගියා. ඒ වලට සවයි. ඇත්ත හොයාගෙන යනකොට ඔය කොන්ක්‍රීට් ගල් වැට පොලක් අසල හිටපු ඒ කියන්නේ යාචකෙක් අතරංගුර ගන්නවා ඒක අසින්දුරු සාක්ෂියක් එක්ක. එහෙම කතා කරගෙන යනකොට එයාව ඒකට වෙලා තියෙන්නේ එයාගේ පසු කතාව බලනකොට එයාව යාචක පිරිසක් විසින් එයාට කරදර කරලා තියෙනවා. ඒ කියන්නේ එයාට බලාත්කාරයන් කරලා තියෙනවා. ඒකට පරිගැනීමක් වශයෙන් තමයි යාචකත් එක්ක මෙයා වෛරෙන් ඉඳලා තියෙනවා. ඒ පරිගැනීමක් වශයෙන් තමයි මෙයා එක දිගට යාචකයන්ව මරන්නේ. මරලා නිකන් ඉන්නේ නැහැ. මෙයා ඒ මලසිරු වලට එක් එක් විදිහට අතවර කරන්න ගන්න. ඒ තරම් එයාගේ මයින්ඩ් එක අවුල් කියලා දෙනවා. ඒ හැම මරණයක්ම ඒකාකාරයි. ඔළුවට ගලක් අතහැරලා තියෙනවා. එකම විදියට එකම තැනට නිදාගෙන ඉන්නකොට තමයි කරන්නේ ඒකලා අපයෝජනය කරලා තියෙනවා අමුතුමුතු දේවල් කරලා තියෙනවා ඒ විදියට තමයි මරණ 12ම වෙලා තිබ්බේ ඊළඟට අපි යමු අපේ කතාවට කොටකෙතන එහෙම නැත්තම් කහවත්ත දාම ඝාතක කියන්නේ දාම ඝාතනයේ සමූහ ඝාතනය පිළිබඳව ඔගලොන්ට පැහැදිලි වෙන්නේ මේක ගොඩක් මටත් ලොකු ප්‍රශ්නාර්ථ කීපයක් ඉතුරු කරපු ඝාතනයක්. ඒ කියන්නේ ඝාතන රසක්. මම මෙහෙම පටන් ගන්නම්. ඔය ඝාතන සංඛ්‍යාව 18ක්. 18ක් 19ක් විතර වෙනවා. හැබැයි ඔය 18 ඇතුළ ඝාතන වර්ග දෙකක් වෙනවා. මම ඔයගොල්ලෝ ටික පැහැදිලි කරන්න. පළවෙනි ඝාතනය 2008 7 වෙනි මාසේ 21 මරියා සෙල්ලයියා කියන 56 ඇවිලිදී සිව්දරු මව හරි මම එක එක විස්තර කරන්න 2008 11 19 දෙවන ඝාතනය යූ ආර්යවති වයස 52යි එතකොට 2010 10 වෙනි මාසේ 24
ඩී බේබි නෝනා වයස අවුරුදු 60යි ඒ තුන්වෙනි ඝාතනය. එතකොට හතරවෙනි ඝාතනය 2010 12 මාසේ 31 එස් එච් හීන් මැනිකා වයස අවුරුදු 80යි. අනෝ වයස් පරතරය පොඩ්ඩක් ඔයගොල්ලෝ ඔළුවේ තියාගන්න. එතකොට හයවෙනි ඝාතනය 2011 5 මාසේ 30 ඩී එම් හීන් මැනිකා. එතකොට වයස අවුරුදු 85යි. දැන් අතන එන්න දැන් හීන් මැනිකලා දෙන්න. ඒ කියන්නේ S H හීන් මැනිකා මෙයා D M හීන් මැනිකා. එයා 85යි අරයා 80යි. හරි. එතකොට හත්වෙනි ඝාතනය 2011 හයවෙනි මාසේ 19 P ජයන්ති මැනිකේ වයස අවුරුදු 56යි. අටවෙනි ඝාතනය 2011 12 මාසේ 15 V M බණ්ඩාර මැනිකේ වයස අවුරුදු 69යි. නවවෙනි ඝාතනය මෙන්න මෙතන ඉඳලා පොඩි වෙනසක් වෙනවා ඒකලෝ ඒක ඔයගොල්ලන්ට තේරෙයි 2012 දෙවෙනි මාසේ 2 නයනා නිල්මිනි ඒ කියන්නේ මව එතන ඉඳලා දිත්ව ඝාතන විදිහට පටන් ගන්න හරි නයනා නිල්මිනි මව 52යි වයස හරි දැන් අරවත් තිබ්බා 52යි 66යි ඒ වගේ වයසවල තිබ්බා ඒතකොට දැන් මෙතනත් නයනා නිල්මිනිගේ වයස 52යි හැබැයි එතනම ඒ දවසේම 10වෙනි ඝාතනයයි 9වෙනි ඝාතනයයි එකට වෙන්නේ. හරි. එස්ත කාවින්ද්‍ය චතුරාංගනී සෙල්ල හේවා. ඒ කියන්නේ ඒක දුව. එයාට වයස අවුරුදු 17යි. ඔන්න උතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම ඒක ඉස්සරහට පැහැදිලි කරන්න. හරි. ඊට පස්සේ ආපහු දෙවනි, ඒ කියන්නේ දෙවනි ද්විත්ව ඝාතනය. එකම පවුලේ දෙන්න. 2012 පස්වෙනි මාසේ 31 සේතුංගගේ තිලකාවති ඒ අක්කා වයස අවුරුදු 61යි වැඳපු කාන්තාව. එතකොට 2012 පස්වෙනි මාසේ 31ම එයාගේ නංගි ඒ දෙන්න එකට ඝාතනය වෙන්නේ. සේතුංගගේ දයාවති එයා විවාහක කාන්තාව වයස අවුරුදු 58යි. හරි දැන් ඔයගොල්ලන්ට තේරෙනව නේද මේක මොකක් හරි දෙයක් තියෙන කියලා. ඊට පස්සේ තුන්වෙනි ද්විත්ව ඝාතනය සිද්ධ වෙනවා. හරි 2012 හත්වෙනි මාසේ 18 13වෙනි ඝාතනය. හරි. යූඩී ප්‍රේමාවති ඒ අම්මා වයස අවුරුදු 63යි. ඊට පස්සේ එදාම වෙනවා ඒකම එච්.ජී. පුෂ්පා කුමාරි දියණිය වයස අවුරුදු 32යි. දැන් අඩු වයසෙත් මේ ඝාතන වලට එකතු වෙනවා. හරි. දැන් ඔක පොඩි වෙනසක් තියෙනවා මම ඒක පැහැදිලි කරන්න. ඊට පස්සේ 15වෙනි ඝාතනය සිද්ධ වෙනවා 2012යි. 10වෙනි මාසේ 32යි. යූජී චන්ද්‍රාවති වයස අවුරුදු 66. ඔන්න දැන් පළවෙනි ට්‍රැක් එකට ආපහු වෙනවා. ඒ කියන්නේ වයසක සෙට් එක. තනි තනියෙන් ඝාතනය වෙන්න ගන්නවා. හරි. ඊට පස්සේ 2012 12 මාසේ 8. ඔන්න ඔතන ලොකු වෙනසක්. 2012 දෙසැම්බර් 8 වෙනිදා. ප්‍රථම වතාවට පළමු පිරිමි ඝාතනය සිද්ධ වෙනවා කපා කොටා. ඔහුගේ නම අබේප්‍රියන්ත එකම පිරිමියා වයස අවුරුදු 33. චන්ද්‍රාණි ස්වර්ණලතා වයස අවුරුදු 39යි. 18වෙනි අවසාන ඝාතනය 2015 9වෙනි මාසේ 28 නාදන් පාපු කියන දෙදරු මව තේදළු කඩන්න ගිහිල්ලා ඝාතනය වෙච්ච එක වයස අවුරුදු 49යි. මීට අමතරව දිල්හා නිසා ප්‍රේමලතා කියලා දෙන්නෙක් ගැන සඳහන් වුණා. මේ දිල්හානි කියන කෙනා නම් කපන්න ගිහිල්ලා බේරුණා. ප්‍රේමලතා කියන කෙනාවත් මොකක් හරි වෙලා හැම බේරිච්ච කෙනෙක්. ඔන්නෝයි ඝාතන 18. එතකොට දැන් පළවෙනි ඝාතනය මරියා සෙල්ලයියා. මරියා සෙල්ලයියා කියන්නේ සිව්දරු මවක්. මෙයාව ඝාතනය කරලා දීප්පේ මරියා සෙල්ලයියා. කොටකතන උඩ කොටස කොටකතන උඩ කොටස ඕපාතවත්ත අංක 9 යන ලයිමේ පදිංචි වසිට සිවුදරු මවක් වූ 56 හැවිරිදි වැඳපු ඔප්පල වූ දමිල කාන්තාවක්. එයා තනින් තමයි ජීවත් වෙලා තියෙන්නේ. යාගේ දරුවෝ විවාහ වෙලා වෙනින් තැන් වලට ගිහිල්ලා. ඒතකොට එයා තනින් තමයි ලයිමේ ඉඳලා තියෙන්නේ. ඇයිගේ දරුවන් විවාහ වෙ වෙන තැනකට ගියේ නැහැ. ජීවත් වුණේ ලයිමේ තනියමයි. හරි. ඇයිව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර දුෂණයට ලක් කර තිබුණා. ඒ කියන්නේ ඔප්පල වෙලා හිටපු කාන්තාවක් එහෙම මරලා ඉවර වෙලා දැන් මේ දාමඝාතයෙක් ඇගේ ඔන්න දැන් මම පටන් ගන්නම්. මේ දාමඝාතයෙක් ඇගේ ස්ටයිල් එක තමයි මරනවා. ඉස්සෙල්ලාම එයා වක්වී යතාවේ පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ වක්වී කියන්නේ නැවිච්ච පිහි జాතියක් තියෙනවා. ඔය වතු ආශ්‍රිතව ගොඩක් ඒ පිහිය භාවිතා වෙනවා.
ඒ වක්පීය භාවිත කරලා තමයි මේ ඝාතන ගොඩක් සිදු වෙලා තියෙන්නේ. ඉතින් ඒ වක්පීය භාවිත කරලා ඉස්සර කරන්නේ කපල කොටලා මරන. මරල ඉවර වෙලා තමයි රේප් කරන්නේ. ඒ මානසික අවුට් එකක් යන්නේ. ඒ ඒ ආකාරයෙන් තමයි ඝාතන සියල්ල සිද්ධ වෙලා තිබෙන්නේ. අනිත් එක ඔය උතල තියෙනවා ඇලවාර්තියක්. ඔය වත් මේ 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 ඔටකෙතන ගම් ආශ්‍රිතව ඕපාත ඔය වටේ අවට තියෙනවා ඇලපාර්තියක් ගලාගෙන. ඔය ඇල අවට තමයි මිනි ඔක්කොම මෘත ශරීර හම්බෙන්න පටන් ගන්න. හැබැයි අර දිත්ව ඝාතනත් එක්ක ඕක වෙනස් වෙනවා. ඒක මම පසු පැහැදිලි කරන්න. හොඳට අහගෙන ඉන්න මේ යන ඝාතන රැල්ල පිළිබඳව. මේක ගොඩක් පැටලිලි සහගතයි නැත්තම්. මේ යන විදිය පොඩ්ඩක් ඕගොල්ලෝ ඉස්සෙල්ලා ස්ටෑන්ඩ් බයි මේක හදාරන්න ඕනේ. නැත්තම් මේක එකපාරට ඔලුවට ගන්න බෑ. මොකද මේක විශාල يعني ගොඩක් කාලයක් ඇතුළත වසර ගණනාවක් තිස්සේ වෙච්ච ඝාතන රැල්ල. ඔහොම යනකොට තමයි 2008 නොවැම්බර් 19 දා රාත්‍රී මේ ඝාතකයා ඝාතන සිද්ධ කරන්නේ රැයට. ඒකත් ඔහුගේ එක්තරා විශේෂ ඒ කියන්නේ ඝාතන රැල්ලේ විශේෂ ක්‍රියාවලියක්. ඊට අමතරව වයසින් වැඩි කාන්තාවන් තමයි මෙයාගේ ගොදුරු බවට පත් වෙලා තියෙන්නේ. කොටහේට පදිංචි සිටි උඩතවිටගේ ආර්යවතී නැවත 52 හැරදි කාන්තාව. ඇගේ ගෙල හිරකොට මරා තමා නිවසේ සිට ඈතින් නැති පාළු ඇලට අයිනි දමා ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ අක්කලා ගෙදර හරි කාගේ හරි ගෙදර ගිහිල්ලා නැගම තමයි මේ කාන්තාව ඝාතනය වුනේ. ওই විදිහට තමයි බේබි මරියා සෙල්ලා අයියා යූ ආර්යවතී බේබි නෝනා හීන්මැනිකා ඕපාද කරුණාවතී ඩීඑම් හීන්මැනිකා පේ ජයන්තිමැනිකේ පේ ජයන්තිමැනිකේ කියන එකන පොලේ ගිහිල්ලා නැගම. අනත් අනිත් අයකෝ ගෙවල් වලට පැනලා තමයි මරලා තිබ්බේ. ජයන්තිමණිගේ ඩබ්ලිව් බණ්ඩාරමණිගේ නයනා නිල්මිණි දෙවන දෙන්න මැරිච්ච ඒවා නයනා නිල්මිණි කාවින්ද්‍ය තුරංගනි සේතුගේ නිල තිලකාවති සේතුගේ දයාවති යුඩී ප්‍රේමාවති එච්ජී පුෂ්පකුමාරි යුජී චන්ද්‍රාවති අබේ ප්‍රියන්ද චන්දාන ස්වර්ණලතා නාදන් බාපු මේ නාදන් බාපු කියන එක තමයි අවසාන ගාතන. මෙයා සිද්ධ වෙන්නේ මෙතරම් මාර ප්‍රශ්නයක් වෙන්නේ මෙයා වැඩ කරපු තැන තේ කෑල්ලට එහා පැත්තේ ඝාතනය සිද්ධ වෙච්ච තැන තේ කෑල්ලේ 20ක් විතර වැඩ කරලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ කොහොමද මේක නොදකින්නේ? ඒක මාර ප්‍රශ්නයක්. අදටත් ඒක අභිරහසක්. මොකද මේ මිනිස්සු සමහරක් අය මේ පිළිබඳව කිසි දෙයක් ඒ කියන්නේ නැහැ මාධ්‍යයට. කියන්නේ පොලිසියට දෙන්නේ නැහැ. දැන් මේකේ දෙපැත්තක් සිද්ධ වෙනවා. එතකොට අපි කතාවට යමු. ඒක වැඩිදුර කතා කරමු. ඔය දැන් පළවෙනි ඝාතන ටික සිද්ධ වෙගෙන යනකොට තනි තනි ඝාතන විදිහට පටන් ගන්න. ඔය තනි තනි ඝාතන පටන් ගත්තට පස්සේ අම්මයි දුවයි ඝාතනය කරාට පස්සේ තමයි අපි දෙක 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 කොටස් තුනක්. ඒ කියන්නේ 6 දිනක් ඝාතනය වෙනවා. දෙන්න දෙන්න. එතනින් විහාරේ 6 දිනකින් පස්සේ ආපහු නවතිනවා. ආපහු සිංගල් යන්න ගන්නවා. හරි. ඒ කියන්නේ මේක දැන් මෙතන අනිවාර්යෙන් කොටස් දෙකක්. ඒ කියන්නේ ඝාතකයින් කොටස් දෙකක්. පළවෙනි ඝාතන කරන්න එක්තරා කණ්ඩායම්. හරි. දෙවෙනි ඝාතන දෙක 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 කරපු කට්ටිය කරන්න වෙනම සෙට් එක. ඒක මම සාක්ෂි සහිතව ඒ කියන්නේ පැහැදිලි කරන්න. හරි. ඔය එදා රෑ මේ වටෙන් එයාගේ පියා කියපු දේවල් සහ වටෙන් හොයාගත්තු දේවල් අනුව මේ මේ ඩොකියුමෙන්ටරි එක සිද්ධ වෙන්නේ. මේ ඝාතන දෙකට දැන් අපි අර ඝාතන ටික පොඩ්ඩක් කතා කරමු. හරි. එතන ඉඳලා එන්න මම මේ ඝාතන දෙක සිද්ධ වෙච්ච තැනට. මේ ඝාතන වලට සැක පිට කියන්නේ මේ ඝාතන වලට සැක පිට අත්අඩංගුවට ගන්නවා. එවක ඒ හිටපු ඇමති ජෝන් සෙනවිරත් මේ සම්බන්ධීකරණ ලේකම් කෙනෙක්. ඒ වගේම ප්‍රාදේශ සභා මන්ත්‍රී කෙනෙක්. ඔහුගේ නම තමයි ලොකුගම් හේවගේ ධර්මසිරි. එතකොට මේ ඝාතකයා විදියට අදටත් අච්චු ලබලා ඉන්නේ. කියන්නේ ජීවිතාන්තය දක්වා මරණ දඬුවම ක්‍රියාත්මක වෙලා තියෙන්නේ
ලොකුගම් හේවගේ රාජු රාජනගත්තාට. හැබැයි මේ ලොකුගම් හේවගේ ධර්මසිරි නමැත්තාව නිදුස්කොට නිදහස් කරනවා. හරි මේ ප්‍රශ්නේ එතකොට ඔය ඔක මරණය ගෙනිච්චේ කියන ත්‍රිරෝද රතරියදුරු සන්න ජයසේකර ඔව්වත් නිදහස් කරනවා. අපි කතාව මම කියන්නම් මෙහෙම. එතකොට දැන් මේ මූලික දැනගැනීමට තමයි මේ මේ නම් ටික කිව්වේ. එතකොට ඔගොල්ලෝ ලේසි නැත්තම් මේ කතාව යනකොට ඔගොල්ලන්ට ඒක පැහැදිලි නැති වෙනවා. හරි කතාව පටන් ගන්න. දැන් එදින දැන් පියා කියන විදිහට එයාගේ පියා කියන විදිහට මේ ඝාතනය සිද්ධ වෙලා තියෙන දවසේ කෝල් අරගෙන තිනවා එයාගේ තාත්තාගේ දැට. එයාගේ තාත්තාගේ දැටින් පිට ඉඳලා තියෙන කොළඹ. හරි. එතකොට දුවගේ පියා ඉඳලා තියෙන්නේ කොළඹ. කෝල් ගන්නකොට කෝල් ගන්නකොට ෆෝන් ආන්සර් කරන්නේ නැහැ. ෆෝන් ආන්සර් කරන්නේ නැති පාර ඒකලෝ රෑ 10 ගානට දුකෝහෙ. එහෙ බයික් එකක් අරගෙන කොළඹ ඉඳලා ඒ පුතයි තාත්තයි ඇවිල්ලා තියෙනවා. ඉඳට එනකොට තමයි මේ ඝාතනය වෙලා තියෙන කියලා දකින්නේ. කොහොම හරි ඝාතනයේ ස්වභාවය කියනවා නම් දැන් අර විදියම තමයි වක්පීයකින් තමයි කියන්නේ තියුණු ආයුධකින් තමයි දැන් වක්පීයක් කියලා කවට කියන්න බෑනේ තියුණු ආයුධකින් තමයි පාර දීලා තියෙන්නේ. දුවගේ බොඩි එක අතුරුදහන් මවගේ බොඩි එක තියෙනවා කාමරයක. හැබැයි සාලේ හැමතැනම ලේ. දැන් සාලේ තියෙනවා සාලේ හැමතැනම ලේ. හැබැයි අම්මගේ බොඩි එක තියෙන්නේ කාමරේ. මේ ඇහැට උඩින් ලොකු කැවුම් පාරක් තියෙනවා. එයාට මන්නේ කොටලා දිනන සෑහෙන පාරක් ඇඳුම් ඉරලා ගිල්ල තියෙනවා ඇඟේ. ඒ විදිහට තමයි ඝාතනය කරන්නේ. හැබැයි සිවිලිමේ ඉඳලා ගෙදර ලේ විසිවිලා තිබිලා තියෙනවා හැම තැනම. සිවිලිමේ බිත්තිවල බිම හැම තැනම. එතකොට බඩු පෙරලිලා තිබිලා තියෙනවා. හරි. එතකොට දැන් මෙහෙම ආරංචියක් ඔතනදී එනවා. ඒ කියන්නේ කාවින්දයා කියන දුව. ඒ කියන්නේ ඒ ගෙදර ඝාතනය වෙච්ච දුව අවුරුදු 17කටදී දුව වූෂු කරාටි ගෝල්ඩ් මෙඩල් ලාභිය. යන්නේ හොඳ කරාටි ක්‍රීඩිකාවක්. හරි. දුවගේ කියන්නේ ඔළුවට පිහිපාරවල් හතක් ඉල්ල ගලදී. හැබැයි ආරංචි වෙනවා මෙහෙම. කාවින්ද ගහලා තියෙනවා ඝාතකයාට පුළුවන් විදිහට ෆයිට් කරලා තියෙනවා. ගහපු පාර ඝාතකයා විසිවිලා කියලා වැටිලා තියෙනවා. ඒ ගහපු පාර කන්ට්‍රෝල් නැතුව මෙයාවත් වැටලා තියෙනවා. පොඩි ළමයෙක්නේ. වැටුණාට පස්සේ දැන් මේක ප්‍රායෝගිකද නැද්ද කියලා ඕගොල්ලෝ හිතලා බලන්න මම මේ කියන දේ. ඒ වැටුණාට පස්සේ අර ටක් ගාලා නැගිටලා නැගිට්ට වේගයට තමයි ගහලා දින්නේ පළවෙනි පාර මේ කට්ට කපාගෙන යන්න මේ ඔළුවට. ගහල වෙලා දැන් පිහියා සාමාන්‍යයෙන් අපි ඔළුව කට්ට හිර වෙනවා. සාමාන්‍යයෙන් ගැහුවට පස්සේ තද දෙයකට ගැහුවට පස්සේ අපි ගහකට වුණත් ගැහුවම හරියකට කොච්චර කැපෙන දෙයක් වුණත් බැස්සම පළවෙනි පාර ගොඩක් ඇතුළට බැස්සම වෙර දාලා කොහොම ඇතුළට බහිනවන්නේ. ගන්න හරි අමාරු. මේ අර ඈත් වුණාට පස්සේ ගන්න හරි අමාරු. එතකොට තමයි මෙයා කකුල තියලා يعني පහ කකුල තියලා ඉවර වෙලා මේ බඩට කකුල තියලා දරුවගේ මන්නේ ඇදලා තියෙනවා. ඇදපු පාර කියනවා ඔය ලේ පාර විසිරලා තියෙන බිත්තියේ ඉඳලා දිවිලිම් වලට. ඒක ප්‍රායෝගික වෙන්න පුළුවන් දෙයක්. හරි. දැන් ඔයගොල්ලෝ කල්පනා කරන මම මේ කියන දේ හරිද බොරුද කියලා කියන්නේ වෙන්න පුළුවන් දෙයක්ද තර්කයක්. දැන් මේක පොඩි තර්කයක්. හරි. ඔයගොල්ලෝ බලලා කමෙන්ට් කරා. ඊට පස්සේ තමයි ඒ ආවේගයට කොටාගෙන කොටාගෙන ගිහිල්ලා දින හත් පාරක් ගහ කොටලා ගිහිල්ලා මෙයා මේක ඊට පස්සේ රිවීල් එක දාගෙන. හරි. දැන් මේක ප්‍රායෝගිකයි ගොඩක්. රිවීල් එක දාගෙන අරන් ගිහිල්ලා දිනවා. හරි. මං කියන්න එතන ඉඳලා තමයි පිහි ඇදලා රන්දේ. හරි. එතකොට ගිහින් දාලා තියෙනවා. හරි. එතන යනකොට දැන් ඔය දෙන්නේ කොනේ මරන්නේ. ඔකට නිදන් කතාවක් මම කියන්න වෙච්ච දේ. හරි. දැන් ඉස්සලා මේ ඝාතනය වෙච්ච ආකාරය. හරි. ඒ යනකොට දකින්නවා අර අම්මයි දුවයි ඝාතනය වෙන්නේ. එකර පුජ්ජල වරන්නේ. හරි. ඒගොල්ලෝ බිග් ගර්ල් පාටි එකට යනවා පාන්දර 4ට. 4ට යනකොට මොනරාගලට තමයි ඒගොල්ලෝ යන්නේ. ඒ යන්න කිට්ටුව පාන්දර ඇවිත්
යනකොට ඒගොල්ලෝ 3 wheel එක මේක අරන් එනවා බොඩි එක අරන් එනවා දකින්න. හරි. ඒ දැක්කට පස්සේ මේගොල්ලෝ අහලා තියෙනවා මොකද්ද මේ කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා මේ වල්ලූරෙක් මරලා අරන් යනවා කියලා. වල්ලූරෙක් වෙඩිලා. එතකොට දැකලා තියෙනවා කකුල් දෙක. සාමාන්‍ය වල්ලූරෙක් කකුල් දෙකයි මිනිස්සෙක්ගේ කකුල් දෙකයි අඳුරනවානේ. ඒ දැක්කට පස්සේ තමයි ඒගොල්ලෝ ඒත් ඒක ගිහිල්ලා ඒ ආවට පස්සේ තමයි මේගොල්ලෝ ඝාතනය වෙන්නේ. ගිහිල්ලා ආවට පස්සේ මාස ටික දවසක් ඇතුළත ඝාතන වෙනවා. ඊට පස්සේ අර අක්කයි නංගි ඒ කියන්නේ අවිවාහක වැන්දපු කාන්තාවයි එයාගේ මේ සෝරි අවිවාහක කාන්තාවයි එයාගේ අක්කා බැඳලා වැන්දපු වෙලා ඉඳපු කාන්තාවයි ඝාතනය වෙන්නේ. ඒ දෙන්න දැකලා තියෙනවා මේ ඝාතකයෝ ඒ දරුවව මරලා ලිඳෙන් හොදනවා. ලිඳෙන් වතුර ඇදගෙන බාල්දියක් අරගෙන ලේ හොදන දැකලා තියෙනවා. සාමාන්‍ය ලේ කියන දේ හේදුවට එකපාර යන්නේ නැහැ. සාමාන්‍ය ඇඟක වැදුනම ටක් ගාලා ගල් වෙනවනේ එළියට ආවට පස්සේ ගොඩක් වෙලා අතුල්ලන්න ඕනේ. අපි තුවාලයක් වුණත් ලේ ගන්නවට පස්සේ ටික වතුර දාලා මේව කරාට පස්සේ යන්නේ. ඇඟේ ඇලිලා තියෙනවා. ඊට පස්සේ තමයි මේ ඝාතන 6 සිද්ධ වෙන්නේ. දැන් ඔගොල්ලන්ට දැන් මේ ඝාතන 6 වෙනස තේරෙනවා ඇති. ඒ කියන්නේ අර තනි තනි පුද්ගල ඝාතන කපාකොටලා මරලා රේප් කරලා යනවා. දැන් මේකේ අවසානයේ සාක්ෂි වසන් කිරීම වෙනුවෙන් වෙන්න ඕනේ ගෙවල් වලට දාලා පුච්චන්නේ. දැන් ඔය අක්කයි ඊළඟි ඉඳලා තියෙන කාමර දෙක තමයි නිදාගෙන. හැබැයි ඝාතනය කරලා ඒ දෙන්නම එක කාමරයකට දාලා තමයි ගිනි දියලා තියෙන්නේ. ඒ අම්මයි දුවිත් එහෙමයි. ඒ දෙන්නවත් වෙන වෙනම කාමරවල ඉන්න කට්ටිය එක කාමරයකට දාන ළමයි කේ ගිනි තියලා තියෙනවා. ගෙදර තිබ්බ ඔක්කොම ගින්නේ විනාශ වෙනවානේ. හරි. ඒක හිතලා කරපු දෙයක් විය යුතුයි ඉතින්. අපි එහෙම හිතමු. හරි. දැන් අතමට දැන් අර දුවව අරන් යනවා. අරන් ගිහලා කිලෝමීටර් 4ක් යා ඕපාර ඕපරාද මේ අගලක දාලා යනවා. දවස් තුනකට පස්සේ තමයි මේ මිනිහ හම්බෙන්නේ. හම්බෙනකොට ගොඩක් නරක් වෙලා පණු ගහලා තිබිලා තියෙන්නේ. උස්සලා ගන්නකොට තාත්තා ඇවිල්ලා මේ ඔලු කට්ට ඇරිලා කියලා මොලේ එළියට ඇවිල්ලා දිනවා. මේ දරුවා ඒ තරම් ඝාත කපලා දිනවා මේ දරුණු ලෙස. වෙන් වෙන්නක තරමට කපලා දිනන. ඒ තරම් තරහක්. ඒ කියන්නේ අර පහර දීපු නිසා ඒ ආවේගයට තමයි ගහලා දින්නේ. උතර පසු කතාවක් යනවා තව. දැන් මේ තාම ස්ටෙප් බයි ස්ටෙප් එනවා. හරි පසු කතාවක් යනවා ඒ ඝාතක රාජු කියන පුද්ගලයායි. ඔය ඝාතක රාජු දැන් මරණ දඬුවම ඉරවිලා තියෙන කෙනා. රාජුගේ බිරිඳ ඇවිල්ලා බිරිඳව දම්මලා කතා කරගුවට පස්සේ තමයි දොර ඇරිය කියන්නේ. දැන් කාන්තාවක් කතා කරාම සමහර දොර ඇරිනවන පිරිමි කතා කරලා වැඩි දෙන්නේ නැහැ. දැන් ළමයි දෙන්නේක් නින්නේ ඊගෙදර. හරි. ඒකත් එක්තරා ඒ කියන්නේ ගමේ කට්ටිය කියන දෙයක්. ඊට පස්සේ ඒ රාජුගේ දරුව දෙන්න පාසල් ගිහිල්ලා කියලා තියෙනවා. තාත්තා ලේ පෙරාගෙන ගෙදරට ආවා. අපු දැක්කට පස්සේ උබලා කියලා නිදාගනින්නilla කියලා එලවල තිබ්බා. ඇවිල්ලා කවිච්චියේ ආන්සි වුණා. කවිච්චියේ ලේ ගෑ වුණා. බිත්තියේ රත තිබ්බම් බිත්තියේ ලේ පාර හිටියා. ඔක සැක දෙන කාරණානේ. ඒ වෙලාවම තින්ත ගාලා තියෙනවා. ඒ ලේ පාරව නැගෙන්න. හරි තින්ත ගාලා තියෙනවා. කවිච්චිය පුච්චලා තියෙනවා. කවිච්චිය පිට්ටුනේ කොහොමද කියලා හෙවට පස්සේ කුකුල ඇවිල්ලා කියලා පාන්දරමේ 3-4ට. හරි කුකුල පැනලා වහන පිට වැටලා කවිච්චි එක පැත්ත පිට්ටුනා කියලා කියන ලේ දින පැත්ත පිට්ටුනා කියලා තමයි කියලා තියෙන්නේ. ඒක විශ්වාස කරන්න නැති එක ඕගොල්ලොන්ගේ මේ බලන ඕගොල්ලෝ ඒක තීරණය කරනවා. දැන් සාමාන්‍ය බිය හැකි දෙයක්ද? ඒ කියන්නේ පාන්දර පැනලා කුකුල පැනලා පාන පාන්දර හතරට විතර පාන පැටලිලා කවිච්චි පිට්ටුනා කියලා. හරි. දැන් අර ළමයි කියන එක ලේ තිබ්බා ලේ ඇවිල්ලා තාත්ත වාඩුණා එතනින්. එහෙම කියලා තියෙනවා. හරි. එතකොට පසුවේග කියලා තියෙනවා පොලිසියෙන් බල කරපු නිසා මේ අපි කිව්වා හැම කියලා ඉවරලා සාක්ෂි වෙනස් කරලා තියෙනවා පසුව. හරි. දැන් ඕක ටීවී මාධ්‍යවලත් ඒ කතාවම යනවා. හරි. මේ විදිහට. එතකොට මේ ඝාතන වලට සැක පිට 490 ගණනක් ඒ වෙනකොට අල්ලන් ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ පොලිසියනුත් වැරදි වැඩක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු කියන විදිහට ගමේ මිනිස්සු කියන විදිහට ගොඩක් අයට ගහන වෙලා මේක බාරගනින් කියලා ගහලා තියෙනවා. ඒ කියලා කියනවා. හරි. කියන්නේ මිනිස්සු ගොඩක් දෙනෙක් දෝෂාරෝපණය කරන පොලිසියට. හැබැයි වාස්ගුණ වර්ධන කියන පොලිසියේ උසස් නිලධාරියා මේ ගියාට පස්සේ ගොඩක් ගමේ අපරාධය විසදෙනවා. ඌට දැන් හිතන්නේ බන්ධනාගාරගත වෙලා තියෙන්නේ ලොකු ප්‍රශ්න වගේකට. CID බුද්ධ්‍යංශය 1000 ගානක් විතර මේකට CID සහ බුද්ධ්‍යංශ මේ ගමට දාලා තියෙනවා. හැබැයි
කොච්චර සීජඩී සහ බුද්ධි ආශ්‍රිත තිබ්බත් හමුදා කඳවුරු එතනින් ගියාම STF එක පොලිසිය බුද්ධි ආංශ CID එක ඔය ඔක්කොම ඉන්න අතරතුරක් දීලා මේ ඝාතකයා දාම ඝාතකයා මිනි මැරුවා මේ ඝාතන හයට අමතරව පස්සේ 2015 වෙනකම් කොහොමද එහෙම වුනේ දැන් පළවෙනි ඝාතන ටික වුණාට පස්සේ මාර ගොඩක් ඇවිල්ලා ඔය ගාඩ්ඩයක් දාලා තිබ්බා STF කැම්ප් එක පේන දොර වෙලෙන් එහා පැත්තේ කැම්ප් එක පොලිසිය කඳවුර එතන එහා පැත්තේ ගෙදර කාන්තාව අරගෙන ගිහිල්ලා තිබ්බා ගෙදරින් මරලා අර අර පොඩි තව කොල්ලෙක්ව හවුනේ අම්මව මරුවයි කියලා ඒකත් බොරුවක් නෙවුනේ කොල්ලා කරමින කරලා තිබ්බේ හරි ඒ කොල්ලා මෙහෙ කරානේ ඒ වුණාට සෑහෙන මඩ ගැව්වේ කොල්ලට එමණ අන්තිමට ඒ කොල්ලා අහිංසකෙක් බලන්න ගියාම හරි අපි කතාවට යමු මේ මාර්තු 12 2012 මාර්තු 7 වෙනිදා පොය දවසේ තමයි දවස් 37කට පස්සේ ඔය රාජු කියන කෙනා වත්තරංගුඩ ගන්න එදා තමයි ගෝල් දොරවල් ගිනි තිබ්බ දවස ඒ රාජුලගේ ගෝල් ගිනි තිබ්බ දවස හරි එතකොට දැන් අර හිටපු ප්‍රාදේශ සභා මන්ත්‍රීතුමා කියනවා සුදු වෑන් වලින් ඇවිල්ලා ඒගොල්ලෝ ගෝල් ගිනි තිබ්බයි කියලා අපි නම් ඒව දන්නේ නැහැ ඒගොල්ලෝ එයා කියනවා එක්තරා අර වනස කියන වැඩසටහනේදී එයා කියනවා පාපචාරණයක් කරනවා මාධ්‍යයට පළවෙනි පාර කතා කරන්න මෙහෙම මෙමය 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 කියලා කියනවා එතකොට ඊට පස්සේ ඔක්තෝබර් වල මන්ත්‍රීගේ දුව මගුල් ගියක් තියෙනවා මේ දැන් පසු කතාව හරි මේකට කතාව ඝාතනය සිද්ධ වුණ වෙන්න මූලික වුණාවයි කියන කතාව මේක ඝාතනයේ වෙච්චාකාරණය මම කිව්වේ ඝාතන වෙච්චාකාරයට සමානව කියන්නේ අපිට හිතන්න පුළුවන් ප්‍රායෝගික පැත්ත තමයි මම ඔය කිව්වේ දැන් ඔකට වෙන්න මොකක් කතාවක් තියෙන පසුබිමක් තියෙන එකයි මේක තමයි පසුබිම හරි ඔක්තෝබර් මන්ත්‍රීගේ දුවගේ මගුල් ගියක් තිබිලා තියෙනවා ඒකේ group photo එකට ඒ දුවවත් ගන්න මේ ඝාතනය වෙච්ච දරුවව කාවින්ද කියන දරුවව ඊට කලින් දවසේ මේගොල්ලෝ ගිහිල්ලා තියෙනවා ඒකේ අස්කරන් හරි ඒකේ අස්කරන කොට කියන්නේ මේ රාජුගේ ගේ අස්කරන කොට ඒ අල්මාරු වල තිබිලා කුඩු පැකට් වගේ වැටලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ දන්නේ නැහැ මොනවාද. ඒකනම් ගැවිල්ලා අහනකොට තමයි කියලා තියෙන්නේ මේ මොනවාද මේ වගේ වැටුණ පැකට් පොඩි පැකට් වගේක් කියලා කියලා තියෙනවා. කියන ඒවා මේවා හොඳේ. එතනින් ඒ කතා ඉවරයි. ඒගොල්ලෝ දන්නේ නැහැ ඒක. ඊට පස්සේ එක දවසක් මේ ළමයා ඉස්කෝලේ යනකොට මෙයාට දීලා තියෙනවා මෙහෙම බත් පාර්සලයක් තියෙනවා මේ කෙනාට ගින් දෙන්න. මේ ඔය ජේලර් කෙනෙක් මා හිතනවාක් හරි ඒ වගේ කෙනෙක් යාගේ පුතෙක් වෙන්න ඕනේ. එයාට ගින් දෙන්න මේ මෙයාගේ අතේ දුවගේ අතේ තමයි යවලා තියෙන්නේ දවස් කීපයක් යවලා තියෙනවා. අනේ එක දවසක් මේ ළමයා අසනීප වෙලා ගෙදර ආවට පස්සේ ගෙදර අම්මා ඇවිල්ලා බෑග් එක අස්කල බලනකොට කෑම පාර්සල් දෙකක් තිබිලා තියෙනවා. කියන්නේ එයාගේ ගෙදර අම්මා හදලා දීපු එකට අමතර තව එකක්. ඒක අරලා බලනකොට බත් අස්සේ තවත් අර වගේම පැකට් තිබිලා තියෙනවා. හරි. ඒ පැකට් තිබිලා දාලා ඒක ප්‍රශ්නේ ඊට පස්සේ මෙයා ගිහලා කතා කරලා බැනලිවර්ලා ඒක දුන්නට පස්සේ තමයි මේ ඝාතනය සිද්ධ වුණා කියලා කියන්නේ. මේක ප්‍රායෝගිකයි. දැන් ගොඩක් ඒ කියන්නේ ඒගොල්ලෝගේ පැත්ත අය කියනවා මේක පොලිසියෙන් හදපු කතාවක්, පොලිසියෙන් ගොතපු කතාවක්, අපිට අල්ලන්න කරපු කතාවක් කියලා කියනවා. හැබැයි මේක නරඹන ඔබ ගැන හොයලා මේක දන්න මිනිස්සුත් ඉන්නවා කවුරු ඉන්නවා නම් මේකට කමෙන්ට් කරන්න මේ නම්බර් එකක් තියෙනවා ඒකට විස්තර ලබා දෙන්න පුළුවන් ඔයගොල්ලන්ට මම ඒක දාලා තියෙනවා මේ නම්බර් එක ඔයගොල්ලන්ට ඕන දෙයක් කියන්න පුළුවන් දන්න සත්‍ය අපි ඇවිල්ලා ඒක මේව කරන්න හොයන්න වැඩි දුරට ඊට පස්සේ රාජුගේ දරුවෝ දෙන්න තමයි කියන්නේ මේ රාජු ලේබරාගෙන ආවිත් පුටුවේ වාඩුණා කියලා ඉස්කෝලේ කියලා තියෙනවා කවිච්චි ඒ කියන්නේ කවිච්චි තමයි වාඩි වෙන්නේ ඒක දැක්ක රාජු උඹලා දෙන්නා ගිහිල්ලා දැන් නිදාගෙන ඉන්න කියලා මම ඉස්සෙල්ලා කියපු සිද්ධිය තමයි වෙලා තියෙන්නේ හරි එතකොට දැන් මේකේ අන්තිමට නඩු විභාගයේ සාක්ෂි එක්ක පිටු 3000ක් පිටු 3000ක සාක්ෂි එක්ක නඩු තීන්දුව පිටු 221ක හරි නඩු තීන්දුව 221ක තීන්දුවක් දෙනවා මරණ දඬුවම නියම කරනවා රාජු කියලා කියනට හරි එතකොට ජින්ටෙක් ආයතනය වගේ ගොඩාක් ලෝක කාර්යභාරයක් මේක සිද්ධ කරලා තියෙනවා මොකද පරිවේශීය සාක්ෂි වන මෙම ඝාතනය ඔප්පු වෙන්න තිබ්බ ගොඩක් දේවල් ඒ කියන්නේ වක්පිහිය තිබ්බලේ මොකද මෙයා මරලා ඉවර වෙලා වක්පිහිය ගෙදර කොන්ක්‍රීට් එක යට උඹක උඹහා කාර්ලා ඒකට දාලා වහලා තිබිලා තියෙනවා මෙයා පතල් වැඩ කරනකොට
ඒ කියන්නේ කම්බියක් තිබිලා තියෙනවා ඒ කම්බියත් ඒ විදිහටම තිබිලා තියෙනවා සීල් එකත් එක්ක මේ මේ වගේ එතකොට පතල් වැඩ කරපු කට්ටිය ඒක අඳුරගෙන තියෙනවා එහෙම එහෙම ගොඩක් යන්ත් එක ඒ වක් පිහිය තිබ්බ ලේයි අර අම්මගේ දූගේ තිබ්බ ලේ කිස් කසුයි ඒ ඔක්කොම බලනකොට මේ හරියටම හරි DNA ගලපල බලනකොට ඉතින් ඝාතනය ඔක් වෙන අනිත් එක පල්ලා වැවලා ඒ කියන්නේ ඇල අයිනේ ඒ ඝාතනය රෝදාගත්ත ලේ තවරිච්ච රෙදි එහෙම දාලා තිබිලා තියෙනවා තව දෙයක් තමයි දැන් ඔය ඕක හොඳටම බලන්න දෙන්නෙක්ව ඝාතනය කරන්න ධාම ඝාතකයාට දැන් අපේ සීරිය කියලා පළවෙනිය එකෙක් කියලා මරපු කෙනාට බොහොමම අර මොකද දෙන්නෙක් කියන්නේ සාමාන්‍ය පොරබැදීම සිද්ධ වෙන්න ඕනේ අනිවාර්යෙන් යා උසු හොඳ පොඩි වුණාට එයා කරන කෙනෙක් අනිවාර්යෙන් අම්මට පහර දුන්නත් මෙයා පහර දීලා හරියට මොකක් හරි කරනවා අනිවාර්යෙන් කෑ ගහගෙන එළියට දුවා ගන්න හරි වෙලාවක් තිබ්බා අනිත් එක තමයි කිලෝමීටර් 4ක් විතර උස්සගෙන යන දැන් අරයත් එක පොර බදලා දෙන්නෙක්ව ඝාතනය කරලා උස්සගෙන යන තනිමුණියට බොහොම අමාරුයි හරි අනිත් එක දැන් අරන් ගිලා තියෙන බොහොම සූක්ෂම විදියට ඔළුවට බෑග් එකක් දාලා ඒ බෑග් එක තිබිලා තියෙනවා එතනම මරණ ළඟම ඒ හින්දා මේ මිනිය ගාව මෙහා පැත්තේ ලේන් නැති වෙන්න එළියට බොහොම සූක්ෂම විදියට කරලා තියෙනවා ත්‍රිවිල් එක රෙද්දකින් ඔතාගෙන තමයි ගිහිල්ලා තියෙන කපුල් දෙක එළිය තිබිලා තියෙනවා ඒක දැකලා තියෙනවා අරගොල්ලෝ ඒකලෝ ඊට පස්සේ ඝාතනය වෙනවා ඒක ඒකයි තියෙන එතන හොඳම දේ කියන්නේ දකපු කට්ටියව ඝාතනය වෙනවා ලින්දේ හොදන දැක්කට පස්සේ ඒ දෙන්නවත් ඝාතනය වෙනවා ත්‍රිවිල් එක අරන් යනකොට ඒ දෙන්න දකින්න ඒකවත් ඝාතනය වෙනවා මේක එකතු කරලා බලනකොට පස්සේ මේ ගොඩක් දේවල් ගැලපෙනවා හරි අර ධාම ඝාතකයා වෙනම විදියකට මරාගෙන යනකොට ඒක පිටින් දාලා තමයි මේ ඝාතනය කරන්නේ අර අර කුඩු මේවෙ මේව කරන්නේ අපිට එන්න පුළුවන් නිගමනයක් මේක ඒ කියන්නේ අර කුඩු වෙලඳාම වහන්න මෙහෙම දෙයක් වුණා කියලා හැබැයි අවසානයේ තීන්දුව දීලා දෙන්න කලින් විනිසුරුම අහනකොට ඔබ නිවැරදි කරුද කියලා මේ ඔක්කොම පොලිසිය ගොතපු කතා මම නිවැරදි කරුවේ කියලා ඒ ජීවිතාන්තය දක්වා සිටදනවා දැනට විඳින පුද්ගලයා පවසලා තියෙනවා හරි ඔබ තමයි කතාව ඊට පස්සේ දැන් ඔය දැන් තනි ඝාතනවලයි මේ ඝාතනවලයි වෙනස අනිත් එක තමයි තනි ඝාතනවල කවදාවත් පිච්චුවේ නැහැ තනි ඝාතන මරුවා ඉවරලා ගින් දැම්ම කුණු වෙන්නේ අරියා රේප් කරනවා රේප් කරා කැපුවා ගැටුවා ඒ ස්ටයිල් එකටම තමයි ගලන්නේ හැබැයි දෙවෙනි එකේ ඉඳලා පුච්චන්න ගන්නෝනේ දැන් එතන ලොකු සැකයක් ඒකත් අර දෙවෙනි ඝාතනේ ඉඳලා පළවෙනි දෙන්නව මරනවා ඊට පස්සේ එතන ඉඳලා අනිත් ඝාතන දෙකම පුච්චනවා පුච්චලා තමයි හවු වෙන්නේ හැබැයි එතන ඉඳලා අපෝ පටන් ගන්න සීරිය කියලා ඒ කියන්නේ තනිදාම ඝාතකයාගේ ඝාතන ආයි පෙර පරිදි ඒ කියන්නේ පළවෙනි ඝාතන විදියටම ඒ ආකාරයටම ගලාගෙන යනවා 2015 මේ පාපු කියන දමිල කාන්තාව ඝාතනය කරනවා හරි දැන් ඔයට අමතරව දෙන්නෙක් බේරෙනවා ඒ කියන්නේ අතන මේ අමරසිරි සහ දිල්හානි කියලා 27 28 ඒ 28 අමරසිරිට දිල්හානි 27 එයා බිරිඳයි සැමියයි ඒ දෙන්න 2012 ඔක්තෝබර් 31 මේ දරුවා නිදාගෙන ඉන්නකොට පොඩි දරුවෙක් එක්ක ඇවිල්ලා මන් පඩුවකින් කොටනවා ඝාතනය කරන්න. හැබැයි මේගොල්ලෝ මුකුත් කරගන්න බැරි වෙනවා මොකද මේ දෙන්න කෑ ගහන සද්ද එනවා එනකොට මෙයා කඩුව දාලා දුවනවා. අන්න එතන දැන් ලොකු ප්‍රශ්නයක්. මොකද මෙතන මේ දෙන්නව මරා ගන්න බැරි වෙන්නයි දැන් අතන දෙන්න 6 දෙනෙක්ව මරන්නයි කොහොමද? මේ කියන්නේ මේ සීදිය කිල වෙන්න ඕන. හරි. මොකද මේ එයා කඩුවක් දාලා දුවනවා මේ ලොකු මන්නේ දාලා දුවනවා මේ දෙන්න තුවාල වෙනවා මේ දෙන්න මරන්න හම්බෙන්නේ නැහැ මේ හමුදා නිලධාරී මෙයා මේ අමරසිරි කියන්නේ යුද හමුදාවේ සේවය කරන කෙනෙක් ඉතින් ඒකත් ලොකු ප්‍රශ්නයක් ඊට අමතරව පසුකාලීනව ඒ මන්ත්‍රීගේ හිටපු මන්ත්‍රීගේ බිරිඳ අකාලේ මියා හරි සරත් කියන කෙනාව අතුරුදහන් වෙනවා සුදු වැන්නලින් ඉස්සුවා කියලා තමයි කියන්නේ අපි දන්නේ නැහැ ඔය අද මාළු හොඳ නමක් කියනවන්න ඔයගේ කිනාව තමයි අතුරුදහන් වෙන ගම ඊට අමතරව තව කෙනෙක්ව කපල මරලා දාලා තියෙනවා ඇඩ්‍රස්ුත් නැහැ කවුද කරේ කියන කඩතත් ඒක ඒ වගේ ඉතින් ඕකට සම්බන්ධයිට සම්බන්ධ වුණා කියන සැක කරන අයට ගොඩක් දේවල් වෙලා තියෙනවා හැබැයි ඕකට දැන් ගොඩාක් පසුව මේ අත්තරම් කුඩ ගන්නවා මේ
වෙනම පුද්ගලයෙක්. ඒ කියන්නේ ජයතිලකගේ නීල් ලක්ෂ්මන් කියන කෙනා. එතකොට ඒ නීල් ලක්ෂ්මන් අත්අඩංගුවට ගත්තට පස්සේ ඝාතන 6ක DNA මෙයාගේ මේවත් එක්ක සසඳෙනවා. එතකොට මේ ඒ ඝාතන 6ක ඝාතකයා කියලා මෙයා වෙනවා. එතන දැන් එතකොට ප්‍රශ්නයක් වෙනවා. ඉතුරු ඝාතන කවුද කරේ? ඒ ඝාතකයා තාම ඉන්නවද? ඒ ඝාතකයා කවුද? ඇත්තටම මේ ඝාතකයා ජයරත්ගේ නීල් ලක්ෂ්මන් කියන කෙනාද? ඒ ඔක්කොගෙම ඝාතකයා තනි ඝාතකයා. නැත්තම් දාම ඝාතකයන් තව සිටීද? සාමාන්‍යයෙන් දාම ඝාතකයන් කියන කෙනා එයාගේ ටාගට් එක කරාට පස්සේ යම්කිසි කාලයක් නිහඬව ඉන්නවා. දැන් ඕකෙත් තියෙන ඝාතන වෙච්ච රටාව. දැන් හොඳට බලන්න. 2008 දෙකයි ඊට පස්සේ 2009 නෑ එහෙනම් 2010 දෙකයි ඊට පස්සේ ආයෙ 2011 1 2 3 4 හරි ඊට පස්සේ 2012 1 2 3 4 5 6 7 8 8 2012 තමයි වැඩිම ඝාතන සංඛ්‍යාවක් කියන්නේ 8 ඊට පස්සේ ආයෙ 2013 2014 blank ඊට පස්සේ ආයෙ 2015 active හා महाविद्यालय अध्यापन लिटी දී දූෂණීමේ ඝාතනන පියුමි මාධවිකා ජයසිංහ දියණියගේ ඝාතනය සම්බන්ධ වරදකරු වී අවුරුදු 19 තිස්සේ දඬන යටත් බරපතල වැඩසටහනද සිරදඬුවම් විඳමින් සිට ඇත්තේ නිර්දෝෂී පුද්ගලික වීම සමාජ ක්‍රියාකාරයන්ගේ මෙන්ම මානවිකම් කාර්යයේ අංශවල බරපතල කතාබහක් වී තිබේ. මේක ඔගොල්ලන්ට මතකද? 2009 ජූනි වසරේ 2009 වසරේ ජූනි 23 වෙනිදා පාසල් ඇරි එල්ලාවල පිටකන් දහරා නිවසට පැමිණෙන සිටියේදී දූෂණය කර ඝාතනය වූ දියණියගේ සිරුර කඳ පාමුල තිබේ සොයාගන්නේ 2009 වසරේ ජූනි 23 වෙනිදා උදෑසනයි. හරි. රත්නපුර කහවත්ත කොටගෙනදී රෙදි ගලවාගත් ලංකාවේ පොලිසිය විපස්සයන්ගේ වෘත්තීය භාවය යලි වරක් බරපතල ලෙස ප්‍රශ්න කරන මේ සිද්ධිය ඇත්ත අපරාධ කරවන් හම්බෙන්නේ අහම්බෙන්නේ. මේක මාර ප්‍රශ්නය. හරිද? 2019 වසරේදී හැලියගොඩ දිද්දිනේදී වයසවරු දනුවේ කාන්තාවක් ඝාතනය කිරීම වරදට ප්‍රේමසිරි සේනාරත්න නම් පුද්ගලික අත්අඩංගුවට පත් විය. හොඳ හොඳ මෙයා තමයි ඝාතකය. 2019 දී තමයි හවුෙන්නේ. කියන්නේ හම්බෙන් තමයි ඒක හවුෙන්නේ. හරි. රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ අධිකරණ නියෝගයෙන් අනුව ප්‍රේමසිරි කුරුබිට බන්ධනාගාරයට රැගෙන ගියේ. ප්‍රේමසිරිට පියුමි ඝාතන චෝදනාව බන්ධනාගාරයේ දින ගාමිණීෙහිදී හමු වන්නේ. यदि मैं पापचार नहीं कर दिन मेरे मेरा को चेक मिला दिए अरे यदि मे लोकल दंड मेम हम यदि लोकल वरदर दंड गामी हम तम पीम गातने कल आकार प्रेम से मेहता पावस संपूर्ण विस्तरे मद्र विवरदर बंधन का तरण कसागर सीटी ओह मे संबंध प्रवृत्ति अहलिय अपराध से ये उद्देशांतर पावस ඝාතනයක් කරලා අපරාධයක් කරලා මේ ලෝකේ ධර්මතාවයක් තියෙන යම් කිසිවක් කරේ විශ්ව ශක්තියක් වූ මොකක් හෝ දෙයක් ඕකෙන් බීරලා ඉන්න බෑ. අන්තිමට පාපෝච්චාරණය කරන එක කියන්නේ උපදෙන් උද මේක කනවා නේද මම තමයි මැරුවේ ඒ වුණා නේද කියලා කියනකොට අහගෙන ඉඳලා ඒක කියනවා. ඊට පස්සේ DNA චෙක් කරනකොට ඒ DNA වාර්තා තාම තියෙනවනේ නැති කරන්නේ නැහැ. 100%ක් මේ अपराध करते गलाउे कऊद अपराध करोट के दाम सेना गादन ये हम साधारण इटुना दो प्रश्नार्थे अभी हम तीन मट तीन शाखे तीन वाला पल्ला कमेंट करा මොකද දාම ඝාතකයෙක් ක්ලේශයෙන් හවු වෙන්නේ නැහැ බලමු අපි ඉදිරියට තවත් වැඩසටහනකින් හම්බු ඔයගොල්ලන්ට මොකද්ද හිතුනේ මොකද්ද දැනුනේ කියන මේ පැහැදිලි කිරීම පැහැදිලි නම් පල්ලෙහාට කමෙන්ට් කරන්න ඔයගොල්ලෝ යෝජනා චෝදනා හැමදේම
අපිට බලංගුයි මොකද අපි ඒවෙන් තමයි හැදෙන්නේ තව මොන හරි අලුත් වැඩසටහනක් වුණනම් කියන්න කොටකෙතන ඝාතන කතාව මේ විදිහට මම මෙතනින් අවසන් කරනවා ගවේෂණාත්මක ඔබ ගිහිල්ලා ගමේ වෙනම වීඩියෝ එකක් අරන් ඔයගලන්ට වෙනම දාන්න එතකන් මේක බලන්න මට ලොකු ප්‍රශ්න ගොඩක් මෙතන දින ඒවා කතා කරන්න බෑ මේ ඝාතන සම්බන්ධව මම බලා මගේ කෝණයෙන් බලනකොට මට ගොඩාක් තැන්වල අඩුපාඩුකම් ගොඩාක් ඒ කියන්නේ මිස් ප්ලේසස් ගොඩාක් පේනවා ඉතින් අපි බලමු ඉදිරියට මොනාරි කරගන්න පුළුවන් වුණොත් හොයමු ඝාතකයා නිදැල්ලේද නීතිය හමුවේද යන්න තීරණය ඔබ සතුයි පල්ලෙහාට කමෙන්ට් කරන්න ආයි හම්බෙමු ජය වේවා